බෝුවන් තෙරුවන් සරණයි. දහය ශ්‍රේණය සාමාන්‍ය පෙළ විභාග සඳහා නියමිත සිංහල භාසාාවහා සාහිත්‍යය පොතේ දෙවනි පාඩම අක්සර මාලාව අපි මේ විදිහට සාකච්ඡා කරන්නට සූදා නම් පෙන්නේ අපි සාකච්ඡා කරමු පිරිවෙන දහම් පාසල පාසල අප YouTubeු නාලිකාව තුළින් හය ශ්‍රේණයට නියමිත සිංහල අක්සර මාලාව සිංහල අක්ෂර මාලාව සිහ අක්ෂර මාලාව කියන පාඩම ඔබට පේනවා මෙ විදිහට අපිට සාකච්ඡා කරන්නට දිග පාඩමක් තිබෙනවා එතියෙන පාඩවිින් අක්සර මාලාවේ සියලූම කොටස් පිළිබඳව මේ කොටසේදී අපි සාකච්ඡා කරවා නම් අපි පාඩමාරම්භ කරමු සිංහල අක්සරමාලාභ දහය ශ්‍රේණය සිංහල භාසාභ හාසාහිත්‍යය දෙවනිපාඩම. මිනිසා භාසනයහෙවත් කතාකිරීම අරඹා පෑ විසිහතරක් ගෙවී ඇත්නම් ලේඛනය හෙවත් අකුරු මගින් අදහස් ලියා දැක්වීම අරභා තවමත් ගෙවී ඇත්තේ විනාඩි පහක්තරම් සුළු කාලයකැයි මොන්ටේගු නම මානව වි්‍යාඥා උපැහැරණයක් දක්වා ඇත ස්ලි මොටෙගහු මොටේග හොඳට බලන්න නම මොකක්ද කියලා ඇස්ලි මොන්ටේග මානව ඉතිහාසඥා තමයි මේ අදහස ප්‍රකාශ කරන්නේ ඔහු ප්‍රකාශ කරන විද්දිහට මිනිසා භහසනේහෙවත් කතාකිරීම අරඹා පෑවිසිහතරක් ගෙවී ඇත්නම් පැවි්‍රහරක් ගෙවිලා තියෙනවා නම් ලේකනේහෙවත් අකුරු මගින් අදහස් ලිය දැක්වීම ආරම්භ කරලාත් තවමත් ගෙවිලා තියෙන්නේ විනාඩි පහක් තරම් සුළු කාලයක් කියලා මේ ඇස්ලි මොන්ටේගු කියන ඉතිහාසාාඥය සඳහන් කරනවා ඇස්ලි මොන්ටේගූ කියන මානව විද්‍යාඥා තමයි මේ විදිහට කියන්න ඉති ඉට පස්සේ පැහදිලිවන්නේ ලේඛනය මානව ශිෂ්ටාචාරය මැතියුගේ ජයක්‍රහණයක් බවයි මෑත යුගයේ ලේඛනය කියන්නේ පස්සේ කාලේ සිද්ධ වෙච්ච එකක් කියල තමයි ඇස්ලි මොන්ටේ ගු කියන විද්‍යාඥා උදාහරණයක් ගැනල්ලා උ පැහරණයක් ගෙනනල්ලා දක්වන්නේ ලෝකී ඉතිහාසේ මෙතේ කමී ඇති පැණිම ලේඛන සාධක අයත් වන්නේ කිස්තු පූරුව තුන්දස් පන්සීයත් තුන් දහත් අතර කාලයකට එක සුමේරයානු සිිෂ්ටාචාරයේ තමයි වෙනියටම අක්සර කලාවක් ලේඛන කලාවක් පිළිබඳ සාධක හම්බ වෙන්නේ ක්‍රිස්්තු පූර්ුව තුන්ද පන්සිත් තුන්දහත් අතර කාලයේ සුමේරියානු ශි්ටාචාරයේ කියලා පිළිගැනීමක් තියෙනවා සුමේරයානු ෆිස්්ටාචාරයේ කියලා ක්‍රිස්්තු පූර්ුව තුන්දාහත් තුන්දා පන්සිීත් අතර කායේ ස්තුපුූර්රව තුන්දහත් තුන්දහස් පන්සයත් පමණ කාලයේ දී සුමේරයානු සිිෂ්ටාචාරයේදී තමයි පළවෙනියට මක්සර කලාවක් දැනට හම්බවෙලා තියෙන තොරතුරුුවලින් මුණගැහෙත්නි. පසුව බැබිලෝනියානුමිසර හිටයි ට පස්සේ ඉන්දුනිම්න චීන හා මධ්‍ය අමරකානු යන ිෂ්ඨාචාරයංහි ලේඛනය ව්‍යාපතූ බවට සාධකහම්ුවේ. ඊට පස්සේ. න ව්‍යාප්ත වනාා කියල තියවා සාධක තියෙනවා ඉදු ඉන් පස්සේ බැබිලියෝනියානු මිසර හිටයිට් ඉන්දුනිමන චේන හා මධ්‍ය ඇමරිකානු කියන සිිෂ්ටාචාරයන් වල ලේඛනේ ව්‍යප්තවෙච්ච බවට සාධක තියෙනවා. පළවෙනියටම සුමේරයානු සිිස්්ටාචාරයට අයත් අක්සර කලාවක් තු ක්‍රිස්තු පූරුව තුන්දාහ තුන්දා ස් පන්සිියත් තුන්දාහත් අතර කායක තියෙනවා ට පස්සේ තමයි පැබිලිය බැබිලෝනයානු මිසර හිටයි් ඉන්දුනිම්න චීන හා මධ්‍ය අමරිකානු කියන සිිෂ්ඨාචාරවල ලේඛනේ ව්‍යප්ත වෙලා තියෙන්නේ. මේදිවයිනයේ නව සභ්‍යත්තුවයක් ආරම්භ කල උතුර ඉන්දියානු සංක්‍රමණිකයන් අක්සර භාවිතය පිබඳ අවබෝධයක් සහිත පිරිසක් වන්න ටැටයි සැකේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ නව සබ්‍යත්වයක් ආරම්භ කලා උතුරු ඉන්දියාවෙන් සංක්‍රණය වෙච්ච පිස. ඒ අක්ෂර කලාවක් පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු පිරිසක්ව දිහටයි සැලකෙන්නේ. එහත් දිවයින්නේ ලේඛන කාරයන්හි ්‍යප්තිය පිළිබඳ සාධක හමුවන්නේ මහින්දාගමනයින් පසුව සිදුකරුණු භික්‍ෂූන් උදෙසා ආරම් පූජාකිරීීම සම්බන්ධි. උදුර ඉන්දාවෙන් ආපු පිරිස විසින් මේ රටටත් අක්සර කලාවක් පිළිබඳ හඳුන්වාදීමක් සිද්ධ කරලාත් තියෙනවා. එවුනාට අක්සර කලාවක් පිළිබඳ තොරතුරු පුරාවිද්‍යාත්මක සාධක හබ වෙන්නේ බ්‍රාහ්මික් හබ වෙන්නේ මහින්දා ගමනයෙන් පස්සේ සිදු කරුණු. භික්ෂූන් වහන්සේලා උදෙසා කරපු ආරාම පූජා කිරීම් සම්බන්ධව ලියවෙලා තියෙන්න සෙල්ලිපිවල තයි බ්‍රාහ්මයේ අක්සර වලින් මේ සසාතවෙලා නක්ෂර කලාවක් පිළිබඳව ලංකාවේ මහින්දාගමනයින් පස්ේ සිද් වෙච්ච භික්ෂූන් වහන්සේ උදෙස ආරාම පූජා කිරීම සම්බන්ධයෙන් තමයි අපට සාධක පලවෙනිටම හබ වෙන්නේ වට පේනවා මහින්දා ගමනයෙන් පසුව සිදු කෙරුණු භික්‍ෂූන් උදෙසසා ආරාම පූජාකිරීමම් සම්බන්ධයෙන් තමයි පළවෙනිට මක්සර කලාවක් පිළිබඳ තොරතුරු අපේ රටේදී හබ වෙලා තියෙන්නේ. ආදිිම ලේකන ලියවී ඇත්තේ වර්තමානය අප භාවිත කරන සිංහලා කරින් නොව සෙල්ලාම තිබි තියෙන අක්සර හම්බ වෙන්න අපි දැනට පාවිච්ච කරන සිංහලකුරු වලින් නෙවෙයි. ඒවා බ්‍රාහ්මි අක්ෂර බාක්්මි අක්සර බ්‍රාහ්මි අකුරු කියල තමයි හඳුන්ුුවන්නේ. ්‍රාහ්ම අ බ්‍රහ්මී අකුරු විදිහයට තමයි හඳුරන්ුවන්. බ්‍රාහ්මි අක්සර බ්‍රාහ්මී අක්සර බ්‍රාහ්මි අකුරු තමයි පලවෙෙනයටම හබ වෙන අක්සර කලාව අයත්යන් වෙන්නේ බ්‍රාහ්මී අක්සරවලට. එකලි ඉන්දියානු උපමහාද්දීපය පුරාත් අවට රාජ්‍යන්හිත් භාවිත අක්සර මාලාවයි මේ බ්‍රා්මි අක්සර කියන්නේ ඉන්දයාන් උපමහදදීපය පුරාවටත් අවට රාජ්‍යයන් වලත් භාවිතකරපු අක්සර මාලාවටඒ ලේකනවල භාසාාවද සිංහල භහසාාවත් නොවේ ේකනවලත් හ භසාාවන ේ තිබිලා යන ංහලයට මෙම නූතන ඉන්දියානු භහසාාවන්ටද මුල්ලු ඉන්දියානු ජනවිවහාර භාසාාවකින් සකස් වූ බසකි. නූතන ඉන්දියානු භාසාාවන්ටත් මුල්වෙච්ච ඉන්දියානු ජනවිහාර භාසාාවකින් සකස් වෙච්ච භාසාාවක් තමයි මේ ප්‍රාක්්මයක්සර සිංහල භාසාාවට වගේම නූතන ඉන්දියානු භාසාාවන්ට මුල් වෙච්ච, න්දියානු ජනවිවහාර භාසාාවක් තමයි බ්‍රාක්්මියක්ක්සර කියලා කියන්නේ. එතැන් පටන් සියවස් ියව සියවසට සිංහල අකුරු සකස්වෙමින්නා ආකාරයත් සිංහල භහසාාව ආරම්භ වී විකාශනයව ආකාරය කියාපාන ලේඛනාවලියයක් අප සතුය ඊට පස්සේ සියවසෙන් සියවසට අවුරදු සන් සයටට සිංහල අකු සකස් ස්වෙමිින් ආපු ආකාරය පිළි මඳව අවබෝධ කරගඩ පුළුවන් විකාශනය කියාපාන ලේඛන රාසියක් සිංහල සාහිත්‍යය සතුතියෙනවා කතා කිරීමේදී මුවිින් නිකුත්වන බ්ද ලයාාදක්වන දෘෂ්ටි ගෝචර සංකේත අක්සර හවත් අකරු නමින් හැඳින් වේ. කතාකිරීමේදී මුවිින් නිකුත්වන සබ්ද ලියාදක්වන දෘෂ්ටි ගෝචර සංකේත, අක්සර හෙවත් අකුරු නමින් හැඳින් වේ කතා කරනකට අපේ කටින් පිටවෙන්න සබ්ද. ලියල දක්වන්නට පාවිච්චි කරන දෘෂ්ටි ගෝචර ස්වල් ලිම් බලන් පුළුවන් සංකේත සමෝහයකට තමයි අකුරු කියලා කියන්නේ. එම සංකේත භාසාාවෙන් භාසාාවට වෙනස් වේ. අකුරු එක එක භාසාාවෙන් භාසාාවට වෙනස් වෙනවා. සිංහල භාසාාවේ සංකේත වෙනස්. සංස්කෘත භාෂාව අක්සර වෙනස්. දමිල්ල භාසාාවේ අක්සර වෙනස්. එවිදිට භාාවෙන් භාසාාවට සංකේත වෙනස් වෙනවා එහ නම් අකුරු කියන්නේ අක්සර කියන්නේ මනවද කතාකිරීමේදී මුුවින් යුකුත් වෙන සබ්ද ලියා දැක්වීම සඳහා ච්චිකනු ලබන දෘෂ්ටි ගෝචර දකිඩ තියෙන සංකේත විශේෂය සංකේත විශේෂයා ඉති අප බලන්න පුළුවන් විදිහට ශ්‍රව්‍ය ගෝචර සබ්ද සබ්දය 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 ම සබ්දය 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 සිංහල බාසාාවේ මේ විදිහට ලියනවා. මේ විදිහට ලියන්න පුළුවන්. සබ්දය සිංහල භාසාාවේ ලියන. ඊට පස්සේ සබ්දය දමිල බාසාාවේ දෙමළ බාසාාව මෙන්න මේ විදිහට ලියනවා. දෙමළ බාසාාවේ මේ මේ විදිහට ලියනවා. ඊට පස්සේ ඉංග්‍රීසි භාසාාවේ සබ්දේ දීම සඳහා මෙන්න මේ වගේ සංකේතයක් තමයි පාවිච්චි කරන්නේ ඒවිදිහට ගත් තමඌ සබ්දය සිංහල භාසාාව මෙන්න මේ විදිහ සංකේතයක් දෙමළ භාසාාව මෙන්න මේ වගේ සංකේතයක් ඉංග්‍රීසි භාසාාවේ මෙන්න මේ වගේ සංකේතියම් සබ්දය කියලම් අකුරු දෙකක් තියෙනව සිහල භාාව දෙමළ භාසාාවේ අ අකුරු තුනක් තියනෝ මෙ තියෙන්නේ තුන එල්ලකුර ඉංග්‍රීසි භාසාාවේ සංකේතය සබ්ද සංකේතය ම සබ්දය සිංහල භහාව සබ්දය විදිහට දෙමළ භාසාාවේ න්න මේ විදිහට ඉග්‍රීසි භාසාාවේ එ අකුරෙන් තමයි ම සබ්දය උච්චාරණය වෙන්නේ සබ්දය සිංහල භාසාාව මේ විදිහටත් දෙමළ භාසාාව මේ විදිහටත් සංස් ංග්‍රිසි භසාාවේ වී අකුර හෝඩවකුර තමයි ව කියන එක සංකේතවත් කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඉතින් ඇතැම් භාසාාවල එකම සබ්දය සඳහා සංකේත කීපයක් ද භාවිත වන බව හත සටහනින් පැහැදිලි වේ අපට උඩ බලපු සටහනින් පේනවා සමහර භාසාාවල එකම සබ්දය දෙඩ අකුරු කිහිපයක් සංකේත කීපයක් පාවිච්ච වඩ පුල කාරය පාවිච්චි කරනවා සිංහල භාසාාව ආකාර දෙකකට විදිහට ආකාර දෙක අපට දක්වන්න පුළුවන් සිංහල භාසාාව වෙන්න මේ විදිහට අකර විදිහටත් මේ විදිහටත් පාවිච්චි කරනු දෙමළ භාසාාවේ අකුර අකුර මේ විදිහට ආකාර තුනකින් අකුර ඉංග්‍රීසි භාසාාවේ දී වනකුරු දෙකෙම ප්චක් වෙනවා ඊට පස්ස අක්සර සඳහා වරණ යන නමද භාවිත වේ ඒ අනු සිංහල හෝඩිය සිංහල අක්සරමමාලාභ සිංහල වරණමාලාව යන නම්බලින් හැඳින් මෙෙන සිංහල භහසාාව සබ්ද ලියා දක්ව වෙන සංකේත සමූහයයි අක්සර සඳහා වරණ කියන නමය දෙනවා ඒ අනුව සිංහල වර්ණමාලාව සිංහල හෝඩිය සිහල අක්සර මාලාව එවිදිට විවිධ නම්බලින් පාවිච්චි කරනවා අ සඳහාණ වර්ණ කියන නමය දෙනවා වර්ණ කියන නම අක්සර සඳහායේ දෙනවා ඉටමතරව යනු සිංහල හෝඩිය කියලා අපි කියනවා සිංහල හෝඩිය කියලා කියනවා ඉට පස්සේ අක්සර මාලාව කියලා කියනවා ඉටමතරව වර්ණ මාලාව කියලාත් කියනවා අක්සර මාලාව සිංහල වර්ණ වර්ණ මාලාව කියලත් අප අක්සර මාලාවට කියනවා. වර්ණ අකුරුවලට වර්ණ කියලා කියන අක්සර කියල කියනවා එවගේ අක්සර මාලාවට හෝඩිය කියලා කියනවා අක්සර මාලාව කිය කියනවා සිංහල වර්ණ මාලාව කියලාත් කියනවා. සිංහල භාසාාව සබ්දලියයා දක්වුණ සංකේත සමූහයයි. සිංහල වර්ණ මාලාව කියල කියන්නේ සිංහල භාසාාවේ සබ්ද ලියාදක්වෙන සංකේත සමූහය සිංහල භාසාව තුළ සබ්ද ලියාදක්වන්න සංකේත මාලාවට කියනවා සිංහල වර්ණ මාලාව සිංහල අක්සර මාලාව සිංහල හෝඩිය කියලා. සිංහල හෝඩිය එයන් සිංහල භාසාාවයක්ක්සර මාලාව අක්සර හැටකින් සමන් විත වේ සිංහල භාසාාවේ අක්සර හැටක්තියෙනවා. සිංහල භාසාාව අක්සර හැටක්තියෙනවා. පේෙනවා සිංහල බහසාාව අක්සර කිය අත්තියෙන් වද කියන එක මෙතනින් සඳහන් වෙනවා සිංහල භාසාාවේ අක්සර හැට අක්තියවා අක්සර හැට අක්තියෙනවා ඉතින් අපි අක්සර හැට ඉඟට ඉගෙන ගන්නට තමයි ස්සූදානම් වෙන්නේ සිංහල බාසා අක්සර හැට මොුණවද කියලා ඉගනි සිහල bahasaව අක්සරහට අක්හ gaහ ගහ දහ නදත්දන පහ බහමබ

බසා එවිදිට සිංහල භාසාාවයක්ක්ෂර හැට අක්තිේරවා සිංහල අක්ෂර මාලා ප්‍රධාන වසියෙන් කොටක් දෙක කට බැදෙනවා. සිංහල භාසාාවයක්ක්සර ප්‍රධාන කොටස් දෙකයි. සිංහල භාසාාවේ අක්ෂර ප්‍රධාන කොටස් දෙකයි සවර වියන්චර ඔබට ඒතරන් අමාරුුණහෙමේ කොටස් සිංහල භාසාාව අක්සරස්වරව්‍යන්ජන කෙල කොටස් දෙකට බදෙනවා. ඊට පස් අපි ස්වර මාලාව සාකච්චා කරමු.ස්ොර මාලාව සොර කියනෙ මුුණුවද කිය අපි කතා කරමු වෙනත් සබ්දයකු උපකාරයකින් තොරව අනිම උච්චාණය කළ හැකයා කුර නමින් හැදීන්වේ සිංහල අක්සර මාලාවවෙ ස්වර දහටකි වෙනත් සබ්දයක උපකාරයක් නැතිව තනයෙන්ම සබ්ද කරන්න පුළුවන් අක්සරවලට කියනවා ස්වර කියලා. මේ අකුරු දහ අටක් තියෙනවා සිංහල භාසාාවේ සිංහල භාසාාවේ සොරාකරු තියෙනව දහ අටක් ඉතිං ඒ ස්වර අකුරු දහ අට ගැන තමයි අපි දැන් ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ සිංහල භාසාාවේ ස්වර අකුරු ටයි සිංහල භාසාාවේ ස්ොරකුරු දහ අටයි. වෙනත් සබ්දයු උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අකුරු වලට කියනවා සොර කියලා සොර කිය කියල මේ සොර අකුරු වලට කියන්නේ මොකක් නිසාදහෙම නම් ස් වෙනත් සබ්දයක උපකායකින් තොරව උච්චාරණය කරන්න පුළුවන් අකුරු නිසා තමයි ස්වර කියන්න සිංහලක්සර මාලාව ස්වර තියෙනවා ද සිංහලක්ෂර මාලාවෙේ ස්වර දහ අටයි ස්වර දහටයි අපි බලමු ඒස්ස්වර අකුරු දහ අට මුණවද කියලා අපි කතා කරපු වර්ණමාලාව අක්ෂර මාලාවේ අකුරු දහ අටක් එතනින් වෙන් කරලා හඳුනාගන්නවා ආ ඉරු ඉරු ඉලු ඉලු ඒඒයිඕ අව්ආ ආඊ ඉරු ඉරු ඉලු ඉලු ඒඒයි අව් කියනකුරු. ස්ොරද තවත් අනුකොටස් දෙකකටවෙෙන් කළ හැකිය මේ කියන දහට තමයි ස්ොර පාඩම් කරගන්න වරත් දන්නට එපා මේ විදිහට නිවාර්යම වර්ණ මාලාව පිළිබඳව ප්‍රශ්න හනම එ වගේ වර්ණමාලාව වැරදිනොත් ලකුණු ලබාගන්නටත් බැහැ එනිසා නිවාර්යම නිවැරදිවම දැක්වී යුතුයි එනිසා වර්ණමාලාව ඉතාමත් නිවැරදිව දක්වන්නට ොන් ආූූරු රු ලු ඉඒයිෝෝ අව ඊට පස්සේ වර්ණමාලාව තවත් කොටස් දෙකට බෙදෙනවා වන මාලා කට දෙයි ස්වර සහ ියන්ජන කියලා නැවත වතාවක්ස්වර කොටක් දෙකකට බෙදෙනවා එතමයි කෙට සොර හෙවත් රස්වස්වර කෙටිස්ොර හෙවත් රස්ව සවර දිස්වර හෙවත් කැටිස්වර හෙවත් ්‍රස් සර දික් සොරහෙවත් දීර්ගස් දීර්ගත්ොර රස්ස ප්‍රධාන කොටස් දෙක සොරකුරුවල සොර අකුරුදහටේ ප්‍රධාන කොටස් දෙක තමයි රස්ව සහ දීර්ග කියලා කියන්නේ ඉතාම තරව අපි බලමු කැටිස්වර ලුහුස්වර රස්වස්වර කැටිස්වර ලොහුස්වර රස්වස්වර කැටිස්වර කියල කියනවා ලොහුස්වර කියලා කියනවා ඉතාම තරව රස්ව සොර කියලත් කියනවා කටිස්වර ලුහුස්වර රස්වස්වර ටික මේ තියෙන්නේ ඇර ඉලු ඒයි අවඇර ඉඒව ජනස්වර උච්චාරණයට ගතවන කාලය අඩුය. මේ ස්ොර උච්චාරණය කරන්න කෙටි කාලයක් තමයි යන්නේ ඇඉර ඉුඒයි අව කියන ට කාලකින් සබද කරන්න පුුවන් ඒනිසඒව ෙටිස්වර නම්වේ. එසර අර්තයෙන් ලුහුස්වර රස්වසොර යන නම් දෙයද. කැටිස්ොර කියන තේරුමින්ම තමයි ලොහුස්වර සහ රස්වසොර කියන නම් යෙදෙන්නේ. දිික්ර දීර්ගස්වර ගුරුස්වර දිික්සවර දීර්ගස්වර සහ ගුරුස්වර කියල කියනවා දීර්ගස්වරවලට දීර්ගකරුවට Uර ඉලු ඒ . A, A, e, u Aර තිබුණ e, u අ කිය අ එකයි දෙkaයි යි හරයිඉර පයියි හයි අයි අයිවනයි එකයි දෙයි තුනයි හතරයි පහයි හයි හයි අටයි නවේ සිංහල භාසාාවත කොට කෙටිස්වර ලුහුස්වර හෙවත් රස්වස්වර නවයක් තියෙනවා. දීර්ගස්වර ගුරුස්වර දික්ස්වර ආEU ඉරු ඉලු A එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි අටක් තියෙනවා. නැවතවතාවක් බලන්න සිංහල භාසාාවේස්වර අකුරු දහ අටයි කියලා අපි මුලින් ගන ගත්තේ ඉතින් මෙතන දැක්වෙන විදිහට ඉරු ඉලු අ අව් ඒ විදිහට තමයි දැක්වෙන්නේ මෙත නැති එකකුරක් නැහැ ඒ තමයි අකර අක ඔ අක ඔව් අකුරට කලින් එකතුේ යුතු. අකුර යම්කිසි මුද්‍රණ දෝසයක් සිෙද්ද වෙලා තියෙනවා ඉතින්ඉරු ඉල්ලු අ ව කියන දහය තමයි කෙටිස්ස්වර එතන කෙටිස්වර නවයක් කිය පිසල්ල ගණන් කරදදී ආවේ දැන් අපි ගණ කරලා බන්නකටට දහ අටක් සම්පූර්න් වඩ වුන් රස්වස්ොර දහයයි දීර්ගස්වර අටයි තමයි සොර සියල්ලක්ම දහ අටවෙන්නේ එහම නම් වෙන මේ විදිහට තමයි නිවරතිවෙන්නට ඕන ඉතින් පහතින් බලන්න ඔබ පෙළපොතෙත් බලන්න අකෘතියන්නේ එකයි දෙකයි තුනයි හතරයි පහයි හය හතයි අටයි නවයන් ඕ අකර නැහැ ඒත් අකුරත් රස්වස්ොරයක් ඉතින් මෙතන දීත් ඕ අකුර අපිට පේනවා නැහැ කියලා එනම් මෙතන මෙතනකුරු දීර්ගස්වර අටහරි රස්වස්වර දක්කලා තියෙන තැනට අයි අකරට මුලින් අයි අකුරින් පස්සේ ඕ අකුර තියන ටෝන් මෙන්න මේවිදිහට බලන්න අපි ඉලක්කම් දාලා තියෙන්නේ ඇ දෙවැනි රස්වාකුර ඊ තුංගනි රස්වා කුරඌ හතරවෙනි රස්වාකුර ඉරු පස්වෙනි රස්වා කුර ඉලු හයිවෙනි රස්වා කුර ඒ හත්වෙනි රස්වාකුර අයි අටවෙනි රස්වාකුර ඕ නවවෙනි රස්වාකුර අවු දහවෙනි රස්වාකුර දහවෙනි රස්වාකුර ඔබේ පොතේත් නිවැරදි කරගන්න එහනම් ඊළංඟ කොට සපි ඊළඟට තියෙනෙම නොවද කියලා සාකච්ඡා කරමු වියන්ජන ගතකුරු ගාත්‍රාක්ෂර වියන්ජනාකුරු ව්‍යන්ජනාකුර ගෙනනතමායි පී ළඟට කතා කරන්නේ ස්ොර ගණයට අයත් නොව අකුරු ව්‍යියන්ජන අක්ෂර වේ ව්‍යන්ජන අක්ෂර තනිව උච්චරණය කළ නොහැකිය එම සබ්ද පහසුවෙන් උච්චාරණය කිරීමට නම් සොරයක් එකතු කර උච්චාරණය කළ යුතුය. ව්‍යන්ජනකුරු තනයම උච්චාරණය කරන්නට බැහැ ඒ නිසා අනිවාරිම සොරාකුර එක ආධාරයක් ව්‍යියන්ජනකුරු උච්චාරණය සඳහා වස්සේ වෙනවා. සොර ගණටායත් නොවූ අකුරු ව්‍යන්ජරක්ෂර වේ ව්‍යන්ජනක්සර තනිව උචාරණය කළ නොහැකි. එම බ්ද පහසුවෙන් උච්චරණය කිරීමට නම් සොරයක් එකතු කර උච්චාරණය කළිවුතුය. සොරයක් එකතු කරලා තමයි උච්චාරණය කරන්නේ උදාහරණ දීලා තියෙනවා බලන්න සොරාකුරු එකතු කරලා අ අන් කියන අකුර තනයෙන් සබ්ද කරඩා පහසු නිසා සංගමය කියන වචනය හදා ගනිද්දී අකුරට ඉස්සාකර තමයි ව්‍යන්ජනකුරු නිරන්තරයම තියෙන්ඩ මෙනම විදියට හල් කිරීමකි. රීමින් හල් අකුරකින් තමයි තියෙන්නේ තිෙන්නේ සැබෑම ව්‍යන්ජන ස්වරූපය. ස අකුර ගත්තොත් ඒක ව්‍යන්ජනයක් විදිහට අපි කල්පනා කළ හට ඒකට ස්වර එකතු වෙච්ච ව්‍යන්ජනා කුරක්ක එක. සැබෑම ව්‍යන්ජනාකුරු හල් කිරීම් සහිතයි මෙතන තියන්නේ හල් සයන්න සහ අයන් මෙතන අපට පේවා සංගමය කියනෙ වචනය හැදෙද්දි අංගම්මය සංගමී කිය හැදිලතියෙනවා අහ කියන මනස් කල්පිතමම අ කල්පිත මනස් කල්පිත හල්නයන්නට අ අකර එක තුනාාම මනස් කිය හැතිෙනවා මනස් කිය හැතිෙනවාකට මනස් කල්පිත කමත අල්කායන්නට අයන්න එක තුුණාම කමත කමත කිය හැදිෙන ඉට පස්සේ ඉතිකින් ඔබට පැහැදිලි වෙන්නට ඇති තේරෙන්ෙනෙට නැති හල් අකුරකට හල් අකුරුුවලටස්වර එකතු වෙලා තමයි උච්චාරණ පහසුව නිර්මාණය කරගන්නේ වියන්ජර අකුරුවල ඉතින් ඒ විදිහට මේ විදිහට අපට හදාගන්න පුළුවන් අල් සයන්න අයන්න එකතු වෙලා සයන්න හෙදෙනවාඒවගේම හල් ගයන්න සහ අයන්න එක තුවෙලා ගයන්න හැදෙනවා මයන්න සහ අයන්න එකතු වෙලා මයන්න හැදෙනවා විදිහට හැදෙනවයි තින් මේ අං අහ කියන අකරු දෙකත් විසාර්ගේ සහ බින්දුව කියන දෙක එක වෙලාත් හැදන විදිහපි කතා කළ යනුවබට තේරෙන්වා ව්‍යන්ජන අකුරුුවලට ස්වර එකතු වෙලා අකුරු නිර්මාණ වෙන විදි සිංහල අක්ෂසර මලාවේ ව්‍යන්ජන අක්සර හස් දෙයි අං අ का ख गा घ ङ ग ता ठ दा ध ञ ज ता ठ दा ढ न द ता थ दा ध न द पा भ बा भ म ब या र ल व सा स सा हा ल फ का ख गा घ ङ ग ता ठ जा ज ता ठ जा ध ञ ज ता ठ තාත්හ ධදනද පාප්හ බාබමබ ජාරල සාාසසාහ කියනාකුරු තමයි ව්‍යන්ජනාකුරු. පියන්ජන අක්ෂරද තවත් අනු කොටස් ගණනාවකට පෙන් කළ හැකි. වියන්ජන කොටස් ගණනාවකට පෙන් කරන්න පුළුවන් පලවෙනි වර්ගී කරණය තමයි වර්ගක්ෂර වර්ගාක්සර මාලාව ඇති පහත සඳහන් අක්ෂර විසි පහ වර්ග අක්ෂරවර්ගය පලවිනි වර්ගය කවර්ග වර් කවර්ගකා ගාගකා ගාග සංඥකුරු මෙතැට හ ්‍යන්ජන සිංහල භාසාාවේ ්‍යියන්ජන දක් වදී අපි දැක්කුවා සංඥකකුරු පෝලිමක් වර්ගාක්ෂර වලදී වර්ගාත්සර වලදී ඒ සංඥකුරු පහ එකතුවෙන්නේ නැැ කා ගාග චාහ ජා ටාට් ඩඩහන තාත්හ ධාදහන පාප බාම කියනකුරු විසි පහවිතරයි වර්ගාක්සර විදිට ගැනන්නේ පටගන්නර පහට කියනවාවර්ගය කියලාරෙන් පගන්න අක පහට කියවාදවර්ගේ කියලා ද අරෙන් පටගන්න වර්ගේට කියනට වර්ගේ කියලාරෙන් ප පගෙන් පගන්නේ පවගවකට වර්ග පහක්ෙනවගේවගේ තගේ තවගේ සහ පවගය කියලා තකොට එක වර්ගයකට පහගනය පස්වරක් පහ විසි පහයි වර්ගාක්සර විසි පහක් තියෙනවා එතකොට මෙන්න මේ විදිහයට අපට පුළුවන් වෙන්කර හඳුනාගන්ඩ සිංහල අක්සර් මාලාවේ වර්ගාක්සර පහ මේ සංඥ කකුරු ගැනෙන් දෙන හැ ඉට අමතරව චාර්ලව මේ අද අකුරු වර්ගාක්සර ගණයට ඇතුළත්වෙන්නේෙන් හකාටතාප කියන අකුරු වලින් පටන් ගන්න අකරු විසි පහට තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ ඊට පස්සේ අල්පපාණ මහපාන අක්සර අල්පා මහපාක්සර වර්ගාක්ෂරවල පළමුුවන හා තුංවන තීරවල ඇති අක්සර දහයි අල්පප්‍රාණ අක්සරයි ඒ උච්චාරණය කෙරෙන්නේ අඩු ප්‍රාණයකිනි වර්ගාක්ෂරවල පළමුුවන හා තුන්වන තීරු වර්ග අක්ෂරවල පලවෙනි සහ තුන්වෙනි තීරු බලමු පලවෙනි තීවරෝ මේක ඔබට පේනවා. කාචහ කාචටතාප පලවෙනි තීරුව ඉට පස්ස අපට කිවවේ අල්පපරාණ අක්ෂර විදිහට කාචටතාප කියන පලවෙනි පේලිය තියෙන අකුෘටික වර්ග අක්ෂරවල පලවෙනි පේලියයේ යටට පහලට තියෙන අකුරුටික.ඒ වගේම? ංගනිි පෙළේ තියෙන අකුරු ටික. එතකොට ඔක්කොම අල්පප්‍රාණක්සර තියෙනවා දහයක්කාචටතාපගබ කියනකුඩු දහය තමයි අල්පප්‍රාණක්සර ඉට පස් අපි බලමු වර්ගාක්ෂරවල දෙවන සහ හතරවන තීරුවල ඇති අක්ෂර දහය මහප්‍රාණ අක්ෂරයි. සබ්ද වැඩි ප්‍රමාණයකින් වැඩි ප්‍රාණයකින් උච්චරණය කළ යුතුවයි මේවා වැඩි ප්‍රාණයකින් උච්චාරණය කරඩ ඕනඒ නිසාම වට මහ ප්‍රාණක්ෂර කියල කියෙනවා එ නම් අපි බලමු වර්ගාක්ෂරවල දෙවනි සහ හතරවෙෙන චතා ගාජධබ ඒ විදිහට මහත් වූ ප්‍රාණයක් අරගෙන බද කරන්නටවන්න නිසාමේ වට මහ ප්‍රාණක්ෂර කියල්නු මහ ප්‍රානක්ෂර දහයක් තියෙනු අල්ප ප්‍රාණක්සර පහ දහයයි මහ්‍රාණක්සර දහයයිකාටතාප අල්පප්‍රානකාග ාා තාද පාබ මෙතියෙන්නේ කයන්න ඊළඟ. තුංවෙනයක්කුර ගයන්න චවර්ගේ පළවනිියකුර සහ ජතුංවෙනයක්කුර තවර්ගේ පළවනියක්කුර තුංවෙනයක්ුර. තවර්ගේ පළවනියක්කුර තුංවෙනයක්කුර. පවර්ගේ පළවනියක්කුර තුංවෙනයක්කුර. ඉට පස්සේ මහප්‍රාණක්සරවල කවර්ගේ දෙවනියක්ුර හතරවෙනයක්කුර කා කහග, ගා ටවර්ගේ ටහාජහ අකරු දෙක ටවර්ගේ ට දෙනිකුර සහ අතරවෙනයකුර තවර්ගේ දෙවනියකුට සහ හතරවැෙන අකුර තහ දහ පවර්ගේ දෙවනි අකුරහ සහ හතරවෙනයකුර බහ පවිදිහට අකුරු විදිහට අල්පාණ දහයිස් සහ මහපාණ දහයාපිට ලියන්න පුළුවන්. අල්පපාණ වමහප්‍රාණ අක්සරවල වෙනස්ස පහත දැක්වෙන වචන ඇසුරෙන් අධ්‍යියනය කරන්න. කයන්න ලේකම් ලේකම් අල්පපාණයි ලේකහන මහප්‍රාණ අකුර ලේකන ගයන්න සංයෝග අනර්ගහ මහප්‍රාණයක් ඉදි ලතිනෝ.ච. න්ද්‍රයා ජ විජය මහප්‍රාණ චන්දය ජ බොජ්හංග ටයන්න සිිස්ට දඩය මහප්‍රාණ ටයන්න කුස්්ටහ දරුද්හ අකර සමස්ත මර්ධනය අල්පප්‍රාණකුරු මාර්ගස්ථහ වර්ධනය අකුර පවර අර්බුදය මහපාණ නිස් පල ප්‍රබහේද එවිදිට පර්ගී කරණය කරන්න පුළුවන් වර්ගාන්ත අක්ෂර මනවද වර්ගාන්ත අක්සර කියන්නේ කිය බලමු ඟට අපි බලමු වර්ගාන්ත අක්සර වර්ගාන්ත අක්ෂර වර්ගාන්ත අක්සර මුවද කියලා බල වර්ගාක්ෂරවල අවසාන තීරුවයේ තිබන අක්ෂර පහ වර්ගාන්ත අක්ෂර ලෙස හැඳින් වේ. වර්ගාක්ෂරවල තියන අකුරුවල අවසානටම තියන අකරු තමයි. වර්ගාන්ත අක්ෂර විදිහට හඳුන්වන්නේ. වර්ගාන්ත අක්සර විදිහට හඳුන්වන්නේ ඉතිං. ඉට පස්සෙ කියනවා. එම අක්සර උච්චාරණයේදී නාසිෙන් උදව්වක් ලැබීම නිසා නාසික්‍ය අක්සර නමින්ද. යට අනු උචාරණය කරන නිසා අනුනාසික අක්සර නමින්ද හඳුන්නුන් ලබේ. งานාඥනනාම ාඥනනාම කියනකුරු වර්ගාන්ත අක්සර විදිහටත් නාසයට බරව උචාරණය කරන අදහසින් නාසික්‍ය අක්සර විදිහටත් අනුනාසික අක්සර විදිහටත් නාසයට අනුව උච්චාරණය කරන නිසා අනුනාසික සහ නාසික්‍ය අක්සර විදිහටත් හඳුන් වන්නේ වර්ගාන්ත අක්සර යකුරු ටික වර්ගවල අන්තිය තියන්නේ අපට පේනවා ගඥනාම ඥන නම ගඥන නම කියන වර්ගාන්ත අක්ෂරවල අන්තිමට තියෙනවා ඥනනාම කියන අක්ෂර ඒවතමයි වර්ගාන්ත අක්ෂර කියලා කියන්නේ අනුනාසික ඒවගේම නාසි්‍යආක්ෂර කියලාත් යකුරුුවල්ට කියනවයිට පස්ස අපි බලමු සාම්ප්‍රදායිකව අක්සර සහිතව ලියවුණුව ඇතැම් වචන වර්තමානය බින්දුව යොදලා ලියනවා. මංගල කියන එක මේ විදිට සාම්ප්‍රදාායිකව ලියාති මේ වගේ ලියල තියනවා එවුුණට දැන් වැඩි පුර පාවිච්චි වෙනවා මේ වගේ බින්දුව යොදලා අක වංචාව කියනක මේ විදිට බින්දුව යොදලා ලේනවා ආණ්ඩුව කියන එක බිදුව යොදලා ලන්නටත් පුළුවන්තියනවා සන්තාපය ආ්ඩුව කියන අකුර අඥන නම කියන මේ පර්ගාන්තර් අක්ෂර යෙදිලා හැදිච්ච වචන ආණ්ඩුව සන්තාපය සම්මානයකෙනකුරු සංඥක අක්සර සිංහල අක්ෂර මාලාවේ ඇති ගාජඩ ධබ ගාජඩ ධබ යන අක්ර සංඥක අක්ෂර වේ ඒ අක්ෂර තවත් අක්ෂරයක් සමග එකතුවීමෙන් සංයෝගවීමෙන් සකස් වී ඇති නිසා සංඥක අක්ෂර හෙවත් අනු අ අනුනාසි්‍ය අක්සර අරද අනුනාසික්‍ය ක්සර විදිහට හඳුරුණවා සංඥකුරු වර්ගාන්ත අක්සර වලනු පස්සේ හෝඩිය අපට දකිට තියෙනවකි ලපිකි්වා අකුරු විශේෂයක් සංඥකාකුරු කියල තමයි අකුරු වලට කියන්නේ ඉතිං මේ තියෙන්නේ සංඥකකුරු ටික මේ අකුරු අර්ද අනුනාසික්‍ය අක්සර කියලත් කියනෙන. ුරු බලමුවි අර්ධානු නාසික්‍ය යක්ක්ෂර කියලක් කියනවා භාගයක් නාසට බරව උචාරණය වෙන නිසා ඉතින් මේ වචචන අපි දන්නවා සංඥකකුරු සංජක ගයන්න සංඥක ජයන්න යන්න සං්ජක දායන්න නිලබර දායන්න ගයන්න වගේ අකුරු ඒ වගේම බයන්න නිතරම පාවිච්ච වෙනකුරු එවුණට ඉච්චු වගේ වචනයක් ඇරන්නට මෙ සංඥක ජයන්න යෙදිනාකරු අඩුයි. සුල්ලඟ ඉංචු දඩුවම සඳණ සඳකිරණ නිලාබර සංඥකක්සර අතුරෙන් ජ අකුර යෙදිෙන අවස්ථා ඉතා අඩුයි. ඊට පන්සේ අන්තස්ථාක්ෂර අර්දස්වර අන්තස්ථාක්ෂර, අන්තස්තාාක්සර, අර්දස්වර භාගස්වර කියේ නල් අදහස තමයි මේකයන්. බලමු ජාරලව ජනාකුරු ස්වර සහ ව්‍යන්ජන අතර පිහිටීම නිසා අන්තස්ථාක් සරහෙවත්. අරදස්වර නමින් හඳුරවනු ලැබේ. අරදස්වර විදිහට හඳුරන්නනවා මේවත් වවරත්වියන් ජනත් අතරක තමයි පිහිට ලතියෙන්නේ එමකුටු සම ගනුගත වන ස්වර සබ්ද පහත දැක්වේ. මේවත් එක් අනුගත වෙන සබ්ද ඊඊ යයන්න ඊE රඉර ඉඌ අකුර එවිදිහට ස්වර සහවියන්ජන කියන දෙකේම ස්වභාව යක් තියනෙ නිසා මේට කියනවා අන්තස්ථාක්සර කියලා ස්වර සහවියන්ජන අතර පවතින නිසා මෙට කියනවා අන්තස්ථාක්සර කියලා අරදස්ස්වර කියලාත් කියනවා. ඌස්මාක්සර උ්චාරණයේදී මුක්කහයෙන් වායු දාරාව උනුසුම්ම නිකුත්ව වන බ්ද සංකේතිවත් කරන උස්මාක්සරයි උස්මක්සර ගර්ස නමින් හඳුන්ුව ලබේ ගර්ස කියන නමින් උත් හඳදුුන්ුවනවාට උනුසුම් වායු දරාවක්සාසාහෆ කියන අකුරු සියල්ලක්ම උච්චාරණය කරදි අතතියල බලන්න මොකයිෙන් උනුසුම් වයු දහරාවක් තමයි පිට වෙන්නේ නිසාමේට උස්මක්සර කියල කියන අනුස්වාරය සහ විසාරගය අනුස්වාරය සහ විසාර්ගයේ අනුස්වාරය එමනත් නම් බින්දුව සොරයකට පසු යෙදන බැවි බින්දුව අනුස්වාරය නමින්ද සොරේකට පස්සේ තමයි අනිවාාරයමි යෙදෙන්නේ නංගී කියල කියද්දී නයන්න හල් නයන්න අයන්න බින්දුව කියනකුරු තුන එක තුළ තමයි නං කියන බින්දුව එක තුළ තමයි නං කියල කියන්න සංගමය කියලා අපි මුලින් කතා කළ එතකොට සංගමය කිය තැනදී අයන්නත් එක් තමයි බිඳුව යෙදු නංගි කියලා කියදදී එතනත් නයන්න තියෙන්න අයන්න එක්ක තමයි බිඳුව සම්බන්ධ අනුස්වාරය කියලා ඒ නිසා තමයි සොරයක් එක්කම ජෙදෙන නිසා අනුස්වාරය කියලා යෙදෙනවා බිඳුවට උච්චාරණයේදී හුස්ම වේගයෙන් පිටවන නිසා යන සබ්දේ විසාරගය නමින්ද හඳුුවනු ලැබේ සංඛ්‍යා මනස්කල්පිත සංවාදය දුක්කදායකවිදිට. සිංහල අක්ෂර මලාවේ අවසාන අකුර ලෙස ඇති ෆ සබ්දේ ඉංග්‍රීසි හා ඉංග්‍රීසි හා අරාබි භාසාාවන්හි දැක්වෙන ofෆ සබ්දය නිරූපනය වෙයි. ඉංග්‍රීසි අරාබි භාසාාවලින් සිංහල භාසාවට පැමිණ ඇති තත් සමවචනවල මේ අක්සරේයදේ. ඉංග්‍රීසි හා අරාබි භාසාාවලින් ල් සිහල හසාාව ඒ දිහටම පාවිච්චි වන වචන වලදී තමයි මේ අකුර යොදන්නේෆාමසි ෆිල්ටරය ෆෆන්ටසි ෆාතිමා ෆවසි ඉෆාන් ඒ විදිහට අරාබිස් සහල් ඉංග්‍රීසි ාසාාවලිින් බිඳිල ආපු අකුරු ඒ විදිහටම යතනකට තමයි අකුරු මේ අකුර පාවිච්චි කරන්නේ අගෝසක්සර ගෝස අක්සර සහ අගෝස අක්සර පිළිබඳවත් අපි කතා කරමු. භාසාහි සබ්ද උච්චාරණය සම්බන්ධීෙන් එක් ප්‍රේදයක් ගෝස අගෝස බේද යන්නේෙන් හැඳින්වේ. මේ ප්‍රධහන වශයෙන්ම අල්පප්‍රාණ මහා මහපාණ චාරණය හා සම්බන්ධයි. ගෝස අගෝස කියලබේදයක් තියෙනවා මේක අල්ප්‍රාන්ස හ මහප්‍රාණකින් අකෘත්තක සම්බන්ධයි. වර්ගාක්ෂර වල පළමුුවුණ හ තෙවන සබ්ද අල්ප්‍රාණද දෙවන හා සෙවුණ සබ්ද මහපාණද වන බව අපි දෙනගත්තා කාච්හටතාප යනමුල් අල්පප්‍රාණ සබ්ද පහ හා ඊට සමාන්තරව කාච්තා යන මහප්‍රාණ සබ්ද පහත් අගෝස සබ්දයි. එනම් අල්පප්‍රාණ විදිහයට අපි කතා කරපු කාචටර්තාප කියන පහයි එවගේම මහප්‍රාණ විදිහයට කතා කරපු හා සමානවජදිනකාාචර්තාප කියනකුරු ටිකයි අගෝසක්සර. ගාදබ ජනල් පපරාණ සබ්ද පහ සහ ඊට සමාන්තරවේදන ගාජහඩ ධාබ කියනමහපාණකුරු පහ ගෝසාකුරු. සසස ජන උස්මන් සබ්ද හා විසර්ගයත් සිංහලක්ෂර මාලාවට අලුතින් එක්කොට ඇතිෆ සබ්දයත් අගෝසාකුරු අපි මුලින් සඳහන් කරපු අගෝසාකුරු තමයි කච්චට තප සහ කචචට තප කියන අකුරු දහය ඒකටම එකතු වෙනවා තවත් අගෝසකුරු කීපයක් සාසස කියන අකුරු ටික සහ විසර්ගයත් ඊට අමතරව ලතින්ම සිංහල භාසාාවට එකතු වෙච්ච කාරයත් අගෝසාකරු විදිහට දැක්ව වෙනවා ගජඩ දබ යන අල්පපරාණ සබ්ද පහ හා ගාජඩ දාභ කියන ගෝස මහප්‍රාණ සබ්ද පහට අමතරව අමතරව සියලුම සර සබ්ද යාර ල යාර කරු දෙක් තියෙනව සිංහල බාසාව ඒ අකුරු දෙකත් අකුරසාහ අ අල්හයන්න යන සබ්දද ගෝස ගනයට ඇත්වෙනවා සදිහා සමාස්ස යන ්‍යාකරණනාග සම්බන්ධයෙන් ගෝස ගෝසබේදය වැද ගත්වෙනවා සිේසිම සදිිහා සමාස කියන ස්ථාව ද තමයි ගෝස සහ ගෝස කියනකුරු ගොක් වැදකත්වවෙන්නේ නිදසුන් දිහර සත් තත් වැැනි පදයක් වෙනත් පදයක් සමග එක්වීමේ දී පරපදේ මුල් සබ්දේ ගෝස අගෝසභාවය මත මුල් පදහි වන ත් සබ්දය වෙනස් වෙනවා සත් තත්වගේ පදයක් පෙනත් පදයක් සමග එකතු කිරීමේ දී මුල් සබ්දේ ගෝස අගෝසභාවය වැදගත්වෙනවාඒ වගේ ගෝසගෝස බේදයනුව වෙනස් ච් අවස්ථාවක්තමයි මේක කියන්නේ සත් කාර්ය සත්කාර්ය. සත් ගුණ සත්ගුණ. තත් කාලීන තත්කාලීන තත් අනුබද්ධ තද නුබත්ධ. සත් ආශරය, සදආශ්‍රයේ, සත්භාවය සත්භාවේ, තත් සම ත් සම. තත් භව තත් භව. ඉහත නිදර්ශනයන්හි අගෝස සබ්දයට පැරටුව යෙදෙන තත් සත් ජන රූප වෙනසකට ද වෙනසකට, ක් නොවී පවතින බවත් ගෝස සබ්දයකින් පෙරටුව යෙදෙන විට එත් ජන්න අනුරූප ගෝස සබ්දය වන ත් බවට පෙරලෙන බවත් පැහැදිලි. එහනම් අපට පේනවා අගෝ සබ්දයකට පෙරටුව තියෙන ත් සත් කියෙනකුරු. සත්කාරය සත්කාරයේ අගෝස අකුරකට මුලින් තමයි තිය කයන්නෙ අපි කතා කළ අගෝසහිකයල්ඒ අගෝසක්සරයකට මුලින් තියෙන සත් කියයනෙක වෙනස්වවෙන්නේ නැහැ. හැබැයි සත් කිය සත් කියන එක ආශරය මෙතනදී සත් කියන සත්භාවය එවිදිට වෙනස් සෙලා තියෙනවාග ගෝස අක්ෂරයක් නිසා සත්භාවය සත්භාවය කල වෙනස්සෙලා තියෙනවා වල් දයන්න බවට පත් වෙලා තියෙනවා. එවිදි වෙනස්කම් අක්ෂර මාලාවේදී සිද්ධ වෙනට පුළුවන් අපි ඊළඟ කොටසේතිී අක්සර උපත්ති ස්ථාන පිළිබඳව සහ අභ්‍යාස සම්බන්ධ කරගෙන අපිට පිළිතුරු සපාන තියන කොටස් පිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු ව එසේ නම් පාඩම දීර්ගවෙන්න නිසාම කොටසියෙන් සමුගන්නවා. ඊළඟ කොටසි හමුවීම බලාපරොත්තුවෙන් දහය ශ්‍රීණය සිංහල භහසාවහා සාහිත්‍යය පොතේ දෙවැනි පාඩම අක්ෂර මාලාවාපි මේ විදිහට සාකච්ඡා කළේ පිරිවෙන්න දම් පාසල අපේ ජටි ප්නාිකව තුලින්. එසේනම් बටतेवा சrnai.